ලංකාව තියෙන තැන ඉන්දියන් සාගරය අපි අරන් බැලුවොත් අපි ඉන්නේ පුදුමාකාර තැනක. හරියට ගත්තොතින් ලෝක සිතියමක් ගත්තත් අපි ඉන්නේ හරිමෙද. ලංකාවෙන් පල්ලෙහා දක්ෂිණ ද්‍රවයට යනකම් වෙන කිසිම දෙයක් නැහැ. මේසා විශාල භූමි කලාපයක නැත්නම් මේසා විශාල මූදු කලාපයක තියෙන සෙන්ටර් එක වගේ තැන තමයි ලංකාව. ඉන්දියානු සාගරය කියලා නම දාලා තිබෙනවා. ලෝක සිතියමක් අරන් බැලුවම තියෙනවා Sea of Japan, Sea of China, ඒ ආදි වශයෙන් එක එක රටවල් ආශ්‍රිතව ප්‍රධාන මූදු කලාපයක්. මේ සාගර නෙමෙයි ප්‍රාදේශීය මූදු. ලංකාව අවටත් තියෙන මූද The Sea of Sri Lanka. නම් නම් කිරීමේ උත්සාහයක තියෙන. හැබැයි මේ ලංකාවට ආවේනික නැත්නම් ලංකාවට එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එකත් එක්ක මේ සම්පත ලංකාවේ භූමි ප්‍රමාණය වගේ 8 ගුණයක් පමණ විශාල වන මේ මූදු සම්පත අපිට නිසි ආකාරයෙන් පරිභෝජනය කරන්න නැත්නම් පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. 1551 ඉඳන් 1597 දක්වා වර්ෂවල රජකම් කරපු Don Juan ධර්මපාල මේ අස්සනින් තමයි ලංකාව පෘතුගීසීන්ට ගිවිසුමකින් පාවා දුන්නේ. තෑගි ඔප්පුවකින්. ඊට පස්සේ 1815 ගිවිසුම් පවා මේ සියල්ලෙම අන්තිමට තේරුම් ගන්න දේ තමයි ඇග්‍රිමන්ට්ස් වලින් ගිවිසුම් වලින් තමයි අපි හැමදාම අපේ කොන්ද කඩලා තියෙන්නේ අපේ රට පාවා දීලා තියෙන්නේ. ඉතිහාසය නැවතත් රිපීට් වෙමින් තියෙනවා ඒක තමයි කියන්නේ. ඉන්දියාවෙන් හම්බෙන පළවෙනි ආදරේ ඩෝනිය නිරීක්ෂණ යාන. එකක් අපිට නිකන් දෙනවා එකක් අපි සල්ලි දීලා ගන්න. මේ මාදලිය DO 228 ජර්මන් නිෂ්පාදනයක් කාලෙකට කලින් නමුත් දැන් ජර්මනිය හදන්නේ ඒ වෙනුවට ඉන්දියාවේ තමයි නිෂ්පාදනය කෙරෙන්නේ. ඒ වගේම මේ ගුවන් යානයට එකක් අපි මිලදී ගන්න ඕනේ කියලා කියවනේ. ඒ මිලදී ගැනීම සඳහා ඔවුන් දාලා තියෙන කොස්ට් එක ඇමරිකන් ඩොලර් මිලියන 29.4. මේ ගාන අපි ගෙවන්න ඕනේ. මේ තරම් රටේ ප්‍රශ්න තියෙද්දි තෙල් ගන්න සල්ලි නැතුව තියෙද්දි එහෙම නැත්නම් වෙනත් මිනිසුන්ගේ දෛනික අවශ්‍යතාවයන්ට දේවල් සම්පාදනය කිරීමට රජයට සල්ලි නැතුව ඉඳද්දි අපිට ඩොලර් මිලියන 29.4ක් තියෙනවද ගුවන් යානයක් මිලදී ගන්න. ඒකට උත්තරේ හම්බෙන්නේ ක්‍රෙඩිට් ලයින් එකකින් ඒ ඩොලර් මිලියන 29.4ක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා කියන එක. හැබැයි අපූරු කතාවක් තියෙනවා මෙතනින් එහාට ගියා. මේ ඩෝනිය ගුවන් යානය ප්‍රෙෂරයිස්ඩ් ගුවන් යානයක් නෙවෙයි. ගුවන් යාන භාවිතයේදී කියනවා ප්‍රෙෂරයිස්ඩ් සහ නන් ප්‍රෙෂරයිස්ඩ් කියලා. මේක නන් ප්‍රෙෂරයිස්ඩ් ගුවන් යානයක් ගමන් කරන්න පුළුවන් උස ප්‍රමාණය අඩි 10000ක් 12000ක් අතර වගේ තමයි උපරිම උඩින් යන්න පුළුවන්. ගුවන් හමුදාවේ යම් තොරතුරු මාර්ග කියන්නේ 1995 දී පමණ යුද්ධයටත් කලින් අපිට අවශ්‍ය වුණු අවස්ථාවක ඔත්තු බැලීමේ ගුවන් යානයක් ලබා ගන්න ඩෝනිය යානය පිළිබඳව එවකට සලකා බැලුවේවත් නැහැ. මොකද ඒක ප්‍රෙෂරයිස් ගුවන් යානයක් නොවන නිසා. ඒ අතරතුරේදී ඇමරිකාව පහුගිය දවසක කියන්නේ පුවත්පත්වල වාර්තා කරලා තිබුණා බීච් ක්‍රාෆ්ට් කියන වර්ගයේ ගුවන් යානයක් ලංකාවට ලබා දෙනවායි කියලා පරිත්‍යාගයක් හැටියට ඔත්තු බැලීමේ ගුවන් යානයක් නැත්නම් තොරතුරු සෙවීමේ නිරීක්ෂණ ගුවන් යානයක් හැටියට මේ බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයට ඔවුන් මිලදී ගැනීම සඳහා මිල දාලා තිබේ ඩොලර් මිලියන 11. ඩොලර් මිලියන 11කට ඇමරිකාවේ නිෂ්පාදනය කරන බීච් ක්‍රාෆ්ට් එකක් ඒ තාක්ෂණයේ සහිතව නොමිලේ දෙනවා ඉන්දියානු ගුවන් යානය ඩොලර් මිලියන 29.4ක් වෙන සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී මක් නිසාදයක් මේ බීච් ක්‍රාෆ්ට් එක ප්‍රෙෂරයිස් ගුවන් යානය. මේ සඳහා ඉන්දියානු කණ්ඩායමක් යෙද වෙනවා. මේ ඉන්දියානු නිලධාරීන් කණ්ඩායමට තානාපතිවරයෙකුට හිමි වෙන වරප්‍රසාද සහ මුක්තිය හිමි වෙනවා. ඒ කියන්නේ ඔවුන් අතින් ලංකාවේ දියම් කිසි ආකාරයෙන් වැරද්දක් වුණොත් ඔවුන්ට දඬුවම් කිරීමේ හැකියාවක් ඔවුන්ට නීත්‍යානුකූලව ලංකාවේ නීති යටතේ ලංකාව ඇතුලේ වැරද්දක් සිද්ධ වුණත් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉතාමත්ම විරලයි. ඉන්දියාව අපි ගැන තියෙන ආදරේ දෙවෙනි හොඳම එක තමයි පාවෙන තටාකාංගනයක් නැත්නම් ඩ්‍රයි ඩොක් එකක් ෆ්ලෝටින් ඩ්‍රයි ඩොක් එකක් ඉන්දියාවෙන් අපිට ලබා දෙනවා. මේක සම්පූර්ණයෙන් නොමිලේ ලැබෙන්නේ. හැබැයි මේකේ අපූර්ව කතන්දරයක් තියෙනවා. මේ පාවෙන තටාකාංගනය ලංකාවේ වටේ තියෙන මූදේ ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හම්බන්තොට බෑ. අතනදී හම්බන්තොට එපයි කියලා කිව්වට හම්බන්තොට විශේෂ ආදරයක් දක්වන තැනක් තියෙනවා. ඒ තමයි සමුද්‍රීය මුදා ගැනීම මධ්‍යස්ථානයක්. මේ සමුද්‍රීය මුදා ගැනීම මධ්‍යස්ථානයේදී හම්බන්තොටට පුදුම ප්‍රේමිකින් සඳහන් කිරීමක් කරලා තියෙනවා. කොළඹ නාවික හමුදා මූලස්ථානයේ තමයි ප්‍රධාන ස්ථානයේ පිහිටවන්නේ. ඊට අමතරව මොල්ලිකුලම, පේදුරුතුඩුව, කල්ලරාව, ත්‍රිකුණාමලයේ මඩකලපු, ආරුගම්බේ, හම්බන්තොට සහ ගාල්ල කියන පළාත්වල ප්‍රධාන ස්ථාන අනික් උප ප්‍රධාන ස්ථාන පිහිටවීම සිද්ධ කරනවා. අතන ඩ්‍රයි ඩොක් එක ගේන්න බෑ කිව්ව හම්බන්තොට විශේෂ ආදරයක් යටතේ මේ වතාවේ ඒ පහසුකම ලබා දීලා තියෙනවා. මුදවා ගන්න පුළුවන් ඩ්‍රයි ඩොක් එක අරන් යන්න බෑ. ඊළඟට මේ සියල්ලම ක්‍රියාත්මක කරන්නේ ඒ ඉන්දියානු රජයට අයිති සමාගමක් වන භාරත් ඉලෙක්ට්‍රොනික්ස් කියන ආයතනයත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ හම්බන්තොට වරායේ කොළඹ වරායේ නැත්නම් කොළඹ නාවික හමුදා මූලස්ථානය තුල භාරත් ඉලෙක්ට්‍රොනික්ස් එක මොනවා හරි විදිහකින් සංඥා ගුවන් විදුලි සංඥා ටැප් කරන්න පුළුවන් ක්‍රමයක් නැත්නම් ඉලෙක්ට්‍රොනික සර්වෙලන්ස් උපාය මාර්ග පාවිච්චි කරොත් ලංකාව sannivedanaya කරන හෝ ලංකාව හරහා sannivedanaya වෙන සීලුම් දේවල් වලට කෙනෙකුට සවන් දෙන්න පුළුවන් නේද කියලා හිතන්න පුළුවන්.
India wat Amerika wat tetra saji viver real time yam yam toroturu ekane otu beli me toroturu humaru kargani me heki awak sahe to giusuma India wat san kerno dan tika kalai rekali. Itu kore me toroturu India win Amerika wat laba gana puluan. Emang itu langkah yang sudah Messi lalu musan nivedenan India atau Labagan langkah yang monod dibenci kila pariksha kala balan pulang Messi allerem loko prasna artiak tamai itu lati Megi usum ada nyawatat benat suru peking elite nama dikira hitam ekon desi maya samahara wasta wadi nama venas prata venas eki ane nyawatat ada ekdas panse kananggal hitapu donjuan dharma palala bihwenira langgai wagi lakshana tamai penadi.